නැවත වතාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට තනතුරේ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම ඉටු කිරීමට හැකියාව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම එතුමාට සුබ පතනවා. කිසිවෙක් මේ ආණ්ඩුවට සහය නොදුන්නු පමණින් මේ ආණ්ඩුව කඩාවැටිය යුතුයි කියලා හිතන්න නරකයි. අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කඩාවැටෙද්දී කඩාවැටෙන ආණ්ඩුව විතරක් නෙවෙයි රටත් කඩන් වැටුණා. ආණ්ඩුව අපේ නොවුණට රට අපේ. ඒ නිසා මේ අභියෝගාත්මක මොහොතේ ජනතාව විසින් තෝරාපත් කරගත්ත ජනාධිපතිවරයාට මේ අභියෝගයන් ජය ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කිරීම රටට ආදරය කරන සෑම පුරවැසියෙක්ගේම යුතුයකම. හැබැයි සුබ වේවා කියලා ප්‍රාර්ථනා කළ පමණින්ම සුබ වෙන්නේ නැහැ. ඒ සුබ වෙන බවට සුබ වෙන ආකාරයට කටයුතු කිරීමේ වගකීම තියෙන්නේ ජනාධිපතිතුමාට. නමුත් ජනාධිපතිතුමා ජාතිය අමතමින් ප්‍රකාශ කළේ එතුමාව විශ්වාස නොකරන පිරිසේ විශ්වාසය තමන්ගේ ක්‍රියාවෙන් දිනා ගැනීමට කටයුතු කරනවා කියලා. නමුත් එතුමා කරපු මුල්පත්වීම් තුනෙන් දෙකක්ම එතුමා ඒකව විශ්වාසයේ බිඳෙන සුළුයි කියලයි අපිට පේන්නේ. ජනාධිපති ලේකම් කියන්නේ ආණ්ඩුවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම නිලධාරියා, රාජ්‍ය සේවයේ ඉන්න 115කට අධික රජයේ සේවකයන්ගේ ප්‍රධානියා. මේ තනතුර ඉතිහාසයේ පුරාම හිමි වෙන්නේ ජ්‍යෙෂ්ඨතම කීර්තිමත්ම නිලධාරියෙකුට. එහෙම නොවුනොත් ඔහුට සමස්ත රාජ්‍ය සේවයේ විශ්වාසය සහ ගෞරවය දිනා ගන්න නොහැකි වීමෙන් රාජ්‍ය සේවයේ කඩා වැටිලා ආණ්ඩුව පිරිහෙනවා. ඒ නිසා තමයි පසුගිය ජනාධිපතිවරුන් කේ.එච්.ඒ. විජේදාස්, ලලිත් වීරතුංග, ඔස්ටින් ප්‍රනාන්දු වැඩි කීර්තිමත් පරිපාලන නිලධාරී මේ තනතුරට පත් කරගත්තා. එහෙම පරිපාලන සේවයේ තමන්ට විශ්වාස ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් නැති අවස්ථාවවලදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපති නීතිත්‍ය කුසුම්සිරි බාලපටබැඳි වැනි කීර්තිමත් ජාතික ප්‍රතිරූපයක් තියෙන පුද්ගලෙක් තමන්ගේ ලේකම්වරයා බවට පත් කරගත්තා. නමුත් වර්තමාන ජනාධිපතිතුමා තමන්ගේ ජනාධිපති ලේකම් තනතුරට පත් කරගන්නේ තමන්ගේ සරසවි සගේකුණ කනිෂ්ඨ නිලධාරිය. එවැනි කනිෂ්ඨ නිලධාරියෙක් රටේ ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය සේවයේ තනතුරට පත් වුණාම අමාත්‍යාංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන් වැනි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තමන්ගේ නායකයා විදියට මෙයාව පිළිගන්නේ නැහැ. ඔහුට සහයෝගය දෙන්නේ නැහැ. ඒක ඒ හරහා රාජ්‍ය සේවයේ ගැටළු මතුවෙනවා. ඒ විතරක් නෙවෙයි, ජනාධිපතිතුමාට රාජ්‍ය ආන්තරණය පිළිබඳ උපදෙස් දීමට අවබෝධයක් තියෙන්න ඕනේ ජනාධිපති ලේකම්වරයාට. එවැනි නමුත් මේ මෙවැනි කනිෂ්ඨ නිලධාරියෙකුට ගෞරවයවත් විශ්වාසයවත් අවබෝධයවත් තිබෙනවා කියලා අපිට පේන්නේ නැහැ. මේක හරියට තමන්ගේ හිතමිත්‍ර SI මහත් එක්ව පොලිස්පති තනතුරට පත් කරගත්තා වගේ වැඩක්. ඒ වගේම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත් කළේ දැනට පොලිස් පවතින පොලිස් විමර්ශනයක් නිසා තමන්ව අත්අඩංගුවට ගන්න යනවාය කියලා මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළ පුද්ගලෙක්. ඔහුට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරය ලබා දිය යුතුවම තිබුණා නම් ඒ විමර්ශනයේ අවසානයි ඔහුට එරෙහිව නඩු පැවරිය නොහැකි කියලා නීතිපතිවරයා නිගමනයකට එළඹෙනතුරු ඉවසිය යුතුව තිබුණා. අපි මේව අත්දැකීමෙන් දන්නේ මොකද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තමන්ගේ ලේකම් ධූරයට තෝරගත්තේ ලලිත් වීරතුංග මහත්මයා. ඒතොර ලලිත් වීරතුංග මහත්මයා කිව්වා මට විරුද්ධව අධිකරණයේ නඩුවක් විභාග වෙනවා, ජනාධිපතිගේ ලේකම් විදියට මට ජනාධිපති වෙනුවෙන් විනිශ්චයකාරවරුන් සමග ඍජුව ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා, ඒ නිසා මට මේ තනතුර බාර ගන්න හැකියාවක් නැහැ කියලා. ඒ වගේම මීට මාස කිහිපයකට උඩදී බීමතින් රියදාවනය කරලා අනතුරක් සිදු කරගෙන රක්ෂිත බන්ධනාගාර ගත වුණු පුද්ගලයෙක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත් කළාම නීතියේ ආධිපත්‍යයේ යලි පිහිටුවනවා කියලා මැතිවරණ වේදිකාව ලබා දුන්නු පොරොන්දුවට මොකද වෙන්නේ කියලා අපිට ජනාධිපතිතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ආන්න සිද්ධ වෙනවා. පසුගිය ආණ්ඩුවේ ලොක්කන් විසින් පාවිච්චි කළ වාහන තුගයක්
මේ දිනවල ගාලු මෝදර පිට්ටනියේ ප්‍රදර්ශනයක් වාගේ සම්දර්ශනයක් පැවැත්වෙනවා. මේකට අපේ තරුණ දුවල පුතාලා අතිශයින්ම කුල්මත් වෙලා තිබෙන බව සමාජ මාධ්‍ය බැලුවම අපිට පේනවා. ඒ දුවල පුතාලගේ කුල්මත් වීම අපිට තේරුම් ගන්න පුළුවන්. මොකද අපි තරුණ කාලේ අපිටත් ওই කුල්මත් බව ওই විදියටම දැනුන නිසා මේ වාහන සම්දර්ශනේ පවත්වන්නේ අපේ ජීවිත කාලයේ පළවෙනි වතාවට නම් අපිටත් මේ දුවල පුතාලට දැනෙන කුල්මත් බව ඒ විදියට දැනෙන්න පුළුවන්. අපි මේ ප්‍රදර්ශනයේ මුල් වතාවට දැක්කේ තරුණෙක් විදියට 1994 චන්ද්‍රිකා මැතිණිය බලයටපත් වුණු අවස්ථාව. ඒ කාලේ සමාජ මාධ්‍ය තිබුණ නැති නිසා අපි ගාලු මෝදර පිට්ටනියට ගියා මේ වාහන සම්දර්ශනේ බලන්න. ඊට පස්සේ මැදිවියේ පුද්ගලයෙකු විදියට 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහත්මයා බලයටපත් වුණු අවස්ථාවේ දෙවෙනි වතාවටත් අපි මේ වාහන සම්දර්ශනේ දැක්කා. සැඳෑ සමයේ පෙනිමින් සිටින මට තුන්වෙනි වතාවටත් මේ වාහන සම්දර්ශනය දකින්න ලැබුණම මට ප්‍රීතියකට වඩා ඇති වෙන්නේ බයක්. ඇයි? මීට කලින් මේ වාහන සම්දර්ශන පවත්වපු ආණ්ඩු දෙකට අත්තුණු ඉරනම සීපත් වෙන නිසා. ආ දූෂණයේ පිටු දකින්න බලයටපත් වෙච්ච චන්ද්‍රිකා මැතිණිය ගෙදර ගියේ චෞර රජින කියන විරුදාවලියත් අරගෙන. ඒ වගේම යහපාලනේ බිහි කරන්න පත්තුණු සිරිසේන ආණ්ඩුව පත්වලා මාස දෙකක් ඇතුළත ලංකා ඉතිහාසයේ ලොකුම වංචාව බැඳුම් කර වංචාව සිද්ධ කළා. ඒ නිසා තුන්වෙනි වතාවට මේ සම්දර්ශනේ දකිනකොට මට නම් සතුටට වඩා ඇති වෙන්නේ බියක්. නමුත් කලින් ආණ්ඩු දෙකට අත්තුණු ඉරනම මේ ආණ්ඩුවට අත් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම 1994 චන්ද්‍රිකා මැතිණියත් ඔය වගේම වාහන සම්දර්ශනයේ අවසානයේ ඒ වාහන විකුණලා වාහන වලින් ලැබෙන ආදායම භාණ්ඩාගාරයට යවන්න පුරුදු වුණා. පුරුදුණු ආකාරයටම වාහන විකුණලා මුදල් භාණ්ඩාගාරයට බැර කළා. පස්සේ තමයි අපිට උප්පර වැට්ටි තේරුණේ. තිබ්බ වාහන පරණ නිසා අලුත් වාහන ගන්න ආණ්ඩුවට ඕන වුණු නිසා තමයි අර වාහන සම්දර්ශනය පවත්වලා අපිවත් රවට්ටලා වෙන්දේසි කරලා විකුණලා තිබුණේ. දැන් වර්තමානයේ නම් වර්තමානයේ බලනකොට 1994ටත් වඩා වාහන තොගේ පරණයි. මොකද වසර 5කට ආසන්න කාලයක් පුරාවට ලංකාවේ වාහන ආනයනය කරලා නැහැ. ඒ නිසා 1994 සිදු කළ උප්පර වැට්ටිය මෙවර සුදු නොවේවා කියලා සමස්ත ජාතිය වෙනුවෙන්ම මම ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාලා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම්